හිඳීම පිළිබඳ ශික්‍ෂාපද. අනුජානාමි භික්හවේ නවකේන බික්ුණා, උද්ධසන්තේන සමකේවා ආසනේ නිසීදීතුන් උච්චතරේවා ධම්මගාරවේන තේරේන බික්කුණා, උද්දිසා පෙන්තේන සමකේවා, ආසනේ නිසීදීතු, නීවර තරකේවා දම්මගාරවේන ල වග්ගපාලිය දෙසිහ අටපිටුව. මහනෙන මහළු භික්‍ෂූන්ට ධර්මය හෝ විනය උගැන්වීම සඳහා උදෙසන නවක භික්‍ෂුව විසින් සමාන වූ අසුනෙහි හෝ උස් වූ අසුනෙහි හෝ, ධර්ම ගෞරුවයෙන් හිඳීම අනුදනිමී. ධර්මය හෝ විනය නවක භික්ෂුවගෙන් ගන්නා වූ ස්ථවීර භික්ෂුව විසින් සම වූ ආසනයේ හෝ නීච ආසනයේ ධර්මගෞරවයෙන් හිඳීම අනුදනිමි. පුද්ගලගෞරවය, ධර්මගෞරවය යැයි ෞරවය දෙයා අකාරය. නවක භික්‍ෂූන් විසින් ස්ථවීර භික්‍ෂූන්ට කරන ගෞරවය පුද්ගල ගෞරවයයි. ධර්මගෞරවය පුද්ගල ගෞරවය මැඩ සිටින්නකි. ස්තවර භික්ෂුවක් වක භික්ෂුවගෙන් ධර්මවිනය පිළිබඳ පාඩම උගන්නා කල්හි නවූ පාඩම කියාදන භික්‍ෂුව හිඳිනා අසුනට අසුන ස්ථවීර භික්‍ෂුව නොහිදිය යුතුය. සම වූ හෝ නීචවූ හෝ අසුනක හිදිය යුතුය නවකභික්ෂුව නිතරම උච්චාසයනය ස්තවීර භික්ෂුවට දී තමා නීචාසනය ගත යුතුය. එත් ධර්මවිනිය උගැන්වීමේදී නවක භික්‍ෂුව නීචාසනයේ නොහිදිය යුතුය සම වූ හෝ උස්වූ අසුනෙහි හිදිය යුතුය. නවක භික්‍ෂන්ට ස්ථවීර භික්‍ෂූන් හා ඒක ආසනයෙහි වාඩිවීම නොසුදුසය. අනුචානාමි භික්‍කවේ තිවස්සන්තරේන සහ නිසීදීතුන් චුල්ලවගපාලිය දෙසී හතුලිස් අටපිටුව. යයි වදාරා ඇතිබැවින් තමාට වස් එකකින් හෝ දෙකකින් වැඩි භික්‍ෂූන් සමග ඒ කාසනයෙහි හිදිය යුතුය. වස්තුනේ පටන් වැඩිවස් ඇති භික්‍ෂූන් හා ඒ කාසනයේ නොහින්දිය යුතුය. උපසම්පදා වී වසක් නොවූ භික්‍ෂුවට එක්වස් ඇත්තා වූද දෙවස් ඇත්තා වූද භික්ෂුව හා ඒ කාසනයහි වාඩිවිය හැකිය උපසම්පදාවෙන් වසක් ඇති භික්‍ෂුවට දෙවසක් කැත්තා වූද තුන්වසක් කැත්තා වූද භික්‍ෂුව හා ඒකාසනයහි හිදිය හැකිය. පස්වස් භික්‍ෂුවට සවස් සත්වස් භික්ෂූන් හා හිදිය හැකිය. අනුජානාමි භික්කවේ දුවක්ගස්ස මංච දුවක්ගස්ස පීටං ුල්ලවගපාලිය දෙසි හතුි සට පිටුව. යනුවෙන් ඇඳ හා පීටය එකවර දෙදනකොට පමණක් වාඩිවීමට අනුදන වදාරා ඇති බැවින් ඇදක එකවර සමානාසනික දෙනමක් පමණක් හිදිය යුතුය දෙනමකට හිදීමට අනුදල වදාල පීටය කෙබදු වසුනක් දැයි තේරුම් ගැනීමට අපහසුය සතපීමට සාදා ඇති ඇඳ හා බොහෝ දෙනාට වාඩිවීමට සාදා ඇති දීර්ගාසනයත් හැර දෙදනෙකුට හිඳීම සඳහා තනා ඇති අසුන් පීට හැටියට සැලකිය හැකිය. දැනට ඇති පුටුවල දෙදනෙකුට හිදිය නැහැකි බැවින් දෙදනෙකුට අනුදැන වදාල පීටය දැනට භාවිතා කරන පුටුව නොවිය හැකිිය ඇඳෙ හා පීටයහි අනුසම්පන්‍යයන් හා හිඳීමද භක්ෂූන්ට නුසුදුසුය. එකට හිදගැනීමට සුදුස්සූ සමාන ආසනික නම්වෙති. අනුජානාමි භික්කවේ ටපෙත්වා පණ්ඩකං මාතුගාමං, උබතෝභ්‍යන්ජනිිකං, අසමානසනිකේහි සහ දීගාසනේ නිසීදීතුම්. චූලවග්ග පාලි දෙසී හතුලිස් අට යනුවෙන් පණ්ඩකයාත් මාගමත් උබතෝ ව්‍යන්ජනකයාත් හැර සමාන ආසනික නොවන අන් හැම දෙනා හා දීර්ඝආසනය හිඳීම අනුදැන ඇත්තේය එකවර තිදනකුට හා වැඩිගරණගට හිදීමට සෑහෙන බංකු ආදිය දීර්ඝ ආසනය නච්ච භික්කවේ අපටි වෙක්කිත්වා ආසනය නිසීදී තබ්බං නිසී දෙය ආපත්ති දුක්කටස්ස පාරාජිකාපාලි අසු හතර පිටුව. මහනෙන නොවිමසා අසුනෙහි නොහිදිය යුතුය යමෙක් හිඳගනී නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. යට ඇති දෑ නොදනන පරිදි ඇතිරිලෙන් වසා ඇති අසුනැක නොවිමසා හිදගත ඇවැත්වෙයි වැස්වක් නැති අසුනෙහි විමසීමට දෙයක් නැත බලා සිටියදී ඇතිරිල්ලක් එලු අසුනෙහිද යට ඇතිද දැනන පමණට තුනි ඇතිරිල්ලක් එලා ඇති අසුනෙහිද අනිකෙකු අසුන අතින් පිරිමැද මෙහි වැඩසිටින්න යැයි කිය අසුනෙහිද නොවිමසා හිඳීමෙන් ඇවැත් නැත. විමසීම යනු යමක් යටවී ඇති දැයි අසුන් ඔබා පිරිමැද බැලීමය න තේරබික්කු අනුපක්කජ්ජ නිසීදී තබ්බං නවාබික්කු ආසනේන පටිබාහි තබ්බං න සංගාටිං ඔත්තරිත්වා අන්තරගරේ නිසීදී තබ්බං චූලවග්ගපාලිය දෙසි අනු අටපිටුව ස්වීර භික්ෂූන්ට ඉතා ලංව නොහිදිය යුතුය නවක භික්‍ෂූන්ට ආසන අවහිර නොකළ යුතුය සංගාටිය යටකොට නොහිදිය යුතුය දාන සාලාවක හිදිනා කල්හි එහි පනවා ඇති ආසන සම ඒවා නම් ස්තවීරයන් වහන්සේ සමීපෙන් ආසන එක දෙකක් ඉතිරිකොට සෙස්සන් හිදිය යුතුය ආසන පනවා ඇත්තේ පැමිණණ භික්‍ෂූන්ගේ ගන්නට නම් මහා ස්තවීරයන් වහන්සේ අවසරදුන් කල්හි සමීපාසනය හිදිය යුතුය. ඉදින් මහා ස්තවීරත මේ හිඳින් යයි, නොකියයා නම් ස්වාමීණ මේ අසුන අපට උසය යැයි කිය යුතුය. එසේක කල්හි මහා ස්තවීර හිඳින්नයයි නොකයා නම්, බාල භික්ෂුවට ඇවැත් නොවේ. මහා ස්තවීරයන්ට ඇවැත්වෙයි. වැඩිමාලු පිළිවෙලින් වාඩිවීමේදී, නවක භික්‍ෂූන්ට ඉඩ නැතිවියහැකි බරිදිී පමණට වඩා ඉඩ ගෙන නොහිදිය යුතුය. වාඩිවීමේදී පසුව එන භික්‍ෂන් ගැනද සලකා හිදිය යුතුය. සංගාටිය යට නොකොට හිඳීම, මෙකල සිවුරු පොරෝනාා හැටියට නම් පහසු නැත එය ගැන කල්පනා කළ යුතුය න බික්හවේ සංගාටි පල්ලත්තිකාය නිසීදි තබ්බං යෝ නිසී දෙය ආපත්ති දුක්කටස්ස. චුල්ලවගග පාලිය දෙසිය පහළව පිටුව. සංගාටි පල්ලත්තිිකයෙන් නොහිදිය යුතුය යම කිඳින්නේ නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි නිසජ්්‍ය සික්කා පදය යෝපන බික්කූ මාතුගාමේන සද්ධන් රහෝ පටිච්චන්නේ ආසනේ නිසජ්ජං කප්පෙය පාචිත්තියාන් පාචිත්්‍යය පාලි එකසිය දහතුන පිටුව. යම් මහනෙක් මාගමක සමග දකින අසන කෙනෙකු නැති වැසනු තැනක හිඳීම කෙරේ නම් ච ඇවැත්වේ. මෙහි මාගමයයි කියනුයේ මනුෂ්‍යස්ත්‍රියය වැසුණු තැනයයි කියනුයේ බිත්තිවලින් හෝ තාප්පයකින් හෝ තිරයකින් හෝ ගස්වැල් ආදී අනෙකකින් හෝ වැසී ඇති තැනය. තෙනෙන ප්‍රමාණයේ කටහට ඇසෙන ප්‍රමාණයේ අන්පුරුෂයකු නැති එබඳු තැනක මාගමක හිදිනාකල් හි භික්‍ෂුව ගොස් හෝ නිදියයේ හෝ වේනම් පචිති ඇවැත්වේ භික්‍ෂුව හෝ හිඳිනා කල්හි මාගම අවුත් හිඳියේ හෝ නිදියයේ හෝ වේනම් භික්‍ෂුවට පචිති ඇවැත්වේ. දෙදනම එකවර හිදිය හෝ නිදියයේ හෝ වේනම් භික්‍ෂුවට පචිති ඇවැත්වේ. භික්‍ෂුව හා මාගම හිඳින්නේ කාමරයක නම් ඒ ඇස්පෙනෙන අන්පුරුෂයෙක් සිටියේ නම් ඇවැත් නොවෙයි. ස්ත්‍රීන්ගේ සිටීම ඇ නොවීමට කරුණක් නොවේ ගෙයක් නොවී ආවරණය ඇති තැනක නම් භික්ෂුවට හා මාගමට දොළොශ්‍රියනකට සමීපයෙන් පුරුෂයකු සිටියේ නම් ඇවැත් නොවේ භික්ෂුව හෝ මාගම සිටගෙන සිටියේ නම් ඇවැත් නොවෙයි. රහස්ථැනක සිටීමේ අපේක්ෂාවෙන් තොරව විසුවේද ඇවැත් නොවෙයි. යෝපන බික්හු මාතුගාමේන සද්ධං ඒකෝ ඒකාය රහෝ නිසජ්ජං කප්හෙය පාචිත්තිියන්. පාචිත්තිය පාලි එකසිය දාහතර පිටුව. යම් මහනෙක් එකලා වූයේ එකලාවූ මාගමක් සමඟ රහස්ථැනක හිඳීම කෙරේනම් පචිති වෙයි. හිඳීම පිළිබඳ සේකයා සිකපද ශාසනාවතරණයෙහි එකසිය දාහතර පිටුවෙෙහි විස්තර කර ඇත